ලෙබෙනනේ නීති විරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට කොන්දේසි සහිත පොදු සමාකාලයක් ලබාදීමට එරට රජය විසින් එකඟ වී තිබෙනවා. එරට සේවය කරන හෙත් නීතියානුකූල ලියකිවිල් නොමැති ශ්‍රී ලාංකිකයන් සිය කැමැත්ත මත මෙම පොදු සමාකාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව හිමිවේ. මේ සඳහා ලෙබෙනනේ නීති විරෝධීව රැඳී සිටි කාලය නොසලකන අතර එහෙත් අඩමුදල් ලෙස පිරිම ශ්‍රමිකයෙකුට ලෙබෙනන ලීරා ලක්ෂ 4ක්කා කාන්තා ශ්‍රමිකයෙකුට ලක්ෂ 3 බැගින් අය කෙරේ. තවද සාපරාධී චෝදනාවලට ලක්වී සිටින ශ්‍රමිකයන් හට අදාළ චෝදනා සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමෙන් අනතුරුව මෙම සමාව ගත හැකි. ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන ශ්‍රමිකයන්ට තමන් ලෙබෙනන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචිවීමෙන් අනතුරුව එරටින් පිටවීමේ බලපත්‍රය ලබා ගැනීමට පහසුකම් සලසා ඇත. කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය හේතුවෙන් මාර්තු 15 සිට අප්‍රේල් 12 දක්වා ලෙබෙනනේ සම්පූර්ණයෙන්ම වසා ඇති බැවින් තමන්ගේ තොරතුරු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විද්‍යුත් ලිපිනයට හෝ WhatsApp ලිපිනයට යොමු කිරීමට එරට සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාවක් ලබා දී තිබෙනවා. එලෙස ලබා දෙන තොරතුරු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ලෙබෙනනෙන් පිටවීමේ බලපත්‍රය ලබා දී හැකි අයවලුන්ව තානාපති කාර්යාලයේ ලියාපදිංචි කෙරේ. එලෙස ලියාපදිංචි කළ තොරතුරු ලෙබෙනන් රජයට ලබා දීමෙන් අනතුරුව පිටවීමේ බලපත්‍රය ලබා දීමට කටයුතු කරන අතර ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථා හිමි වන්නේ ශ්‍රී ලංකාවේ හා ලෙබෙනනේ ගුවන්තොට පොළවල් දෙරට අතර ගුවන් ගමන් සඳහා විවෘත කිරීමෙන් අනතුරුවයි. කෙසේ වුවද කොරෝනා වෛරසය ව්‍යාප්ති වීම හේතුවෙන් විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට ඇතුල්වීම සඳහා අවසර හිමි වන්නේ මෙරට සෞඛ්‍යාංශ උපදෙස් මත රජය විසින් ගනු ලබන තීරණ මත වේ.